சூப்பர் தவசா கிளை பிளிகான டிஎஸ்எல் ගයිட் YouTube channel එකට ඔයාලාමම ඔන්න අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ Facebook page එකට එහෙමත් නැත්නම් ඔයාලගේ AliExpress affiliate හරහා ඔයාලා ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට් වලට හොඳ ට්‍රැෆික් එකක් ගන්න පුළුවන් හොඳ සයිට් එකක් ගැන තමයි අන්න ඒ සයිට් එක තමයි Pinterest කියන සයිට් එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම වෙනද වගේම මතක් කරනවා අපේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න, video එක හොඳ නැත්නම් like කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න, ඒ වගේම තමයි අනිත් අයට බලන් share කරන්න කියලා. එහෙමනම් අපි යමු අද video එකට. මම මුලින්ම ගිහින් පෙන්නන්නම් ඔයාලට මේ Pinterest කියන site එකට කොච්චර visitor ප්‍රමාණයක් එනවද කියලා. එහෙමනම් නැත්නම් මේ site එක visit කරනවද කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ගිය මාස 6 තුල මේ site එකට ඇවිල්ලා දිනව visitor मिलियन 1.12ක සංඛ්‍යාවක්. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර විතර ප්‍රමාණයක් මේ සයිට් එකට පැමිණෙනවද කියලා, මේ සයිට් එක විසිට් කරනවද කියලා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතනින් ඔයාලට බලාගත්ත මොන මොන කන්ට්‍රි වලින්ද මේ සයිට් එකට ට්‍රැෆික් එකක් තියෙන කියලා. ඉතින් ඔයාලට උඩින්ම බලාගත්ත හැකි යුනයිටඩ් ස්ටේට් කියන එකෙන් 142.69ක වගේ ට්‍රැෆික් එකක් තියෙනවා. यूनिटेड स्टेट वाली तमाम वेडिम ट्राफिक क्या क्या वेडिम डिजिटल प्रमाण मे सैट कैमीनि वाली प्रोडक्ट वाला प्रमोट करना प्रोडक्ट लेमेंता वाली एफ बी पेज फेसबुक पेज हरी वे सैट हरी ट्राफिक सुपीरियम सैट मेन मे प्रिंटर स्कीन सैट थिंग अब मे प्रिंटर स्कीन सैट रिजिस्टर अवी डिस्क्रिप्शन लिंक दिया मेन वागे इंटरव्यू वाले उड़ीन दिन इमेल अड्रस लबादेन इमेल लबादेन बस तीन पासवर्ड लबादेन मेतन स्ट्रॉन्ग पासवर्ड लबादेन वीलंगड़ तीन मेतन वायस संधान कर मेतन तीन वाले वायस संधान करवा पास मेन मेतन तीन क्रिएट अकाउंट की अभी क्लिक करना तीन ඊට පස්සේ ඔයාලෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට උඩින්ම සඳහන් කරලා තියෙනවා build your profile කියලා. ඉතින් මුලින්ම ඔයාලට මෙතන profile name එකක් ලබා දෙන්න තියෙනවා. ඉතින් ඔයාලා මේ profile name එක දෙනකොට ඔයාලගේ category එකට අදාළව profile name එකක් දෙන්න ඕනි ඔයාලා. මේකට දැන් ගොඩක් අය ඉන්නේ United States කෙනෙක් වගේ country වල අයනේ. ඉතින් ඒ අයට තේරුම් ගන්න පුළුවන් විදිහට name එකක් තමයි ඔයාලා මෙතෙන්ට ලබා දෙන්න ඕනි. इट पास वाले मेन मेतन मेगोलो यू हेव वेबसाइट के लिए वाले वेबसाइट तीन मेतन टेक लबादेन बुड़वा लेता मेतन नोकी बुड़वा इट पास मेतन वाले कंट्री का सिलेक्ट कर लांग्वेज तीन लांग्वेज इंग्लिश की दी यूएस इंग्लिश की मेतन तीन इट पास वाले तीन नेक्स्ट की टैपे क्लिक करेंट मैं अलग वाली ब्रांड मुखादी वाला फोकस करना ब्रांड दी वाले इनक क्लिक करला ब्रांड तो थिंग वाला अफिलियट करना इलेक्ट्रॉनिक वगे ईटम मेकिंग प्रमोट कर इलेक्ट्रॉनिक वगे ईटम प्रमोट करना वाले अटतीनो अदील अभी अदी क्लिक कर दी ඊට පස්සේ මෙතන අහනවා මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා ඇඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ප්‍රොමෝට් කරන්න බලාපොරොත්තු වෙන කැටගරි එකේ මන් නැත්නම් බ්‍රෑන්ඩ් එක මෙතෙන්ට ඇඩ් කරන්න. ඊට පස්සේ මෙතනින් අහනවා what are your goal කියලා. ඒ කියන්නේ මොකද්ද ඔයාගේ අරමුණ කියලා. මේ සයිට් එකෙන් ඔයාගේ සයිට් එකෙන් ඔයාලට කරගන්න ඕනේ අරමුණ මොකද්ද කියලා අහන්න. ඉතින් ඔයාලට drive traffic to site කියලා එක දෙන්න පුළුවන් ඔයාලට. එන්න ඒකත් දෙන්න පුළුවන්. सेलमो प्रोडक्ट एक बुड़वा उन्न आगे टिका सीलेक्ट कर टैपू क्लिक कर मेन मेदेट वाला दिन्न ऑनलाइन रिटेल मार्केट प्लेस की दिन्न मेदेट वाला ऑनलाइन मार्केटिंग करना बस नेक्स्ट कर मेदन वाट यू यूज टू सेल युवर प्रोडक्ट वाला मुन आगे साइट प्रोडक्ट मे की प्रमोट करफिलियट कर समथिंग दिंट पास नैक्स्ट क्लिक कर दी मेतन आनी वुड यू एवर बी इंटरेस्ट इन रनिंग एड्स ऑन पिंटरेस्ट किला मेतन वाला ऐम नॉट श्यूर की दिंट ताम आगे
අදහසක් නැහැ කියලානේ කියන්නේ. ඉතින් ඒක දීලා මෙතන next click කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙයාගේ interface එකට එයාලා මෙතනින් මෙයාලා කියනවා create a pin කියලා, build your profile කියලා දෙකක් ඇති. ඉතින් අපේ profile එක අපි ඉස්සෙල්ලම හදාගෙනම ඉතින් මෙතන යටින් ඔයාලට පුළුවන් build your profile කියන එකට click කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම තැනකට ඔයාලා එයි. මෙතනින් මුලින්ම කියනවා අපේ profile picture එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන change කියන එකට click කරලා profile picture එකක් add කරගන්න. logo එකක් තියෙනවා නම් fb page එකට ඔයාලට දුන්නු අන්නේ logo එක මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න වගේ එකක් ලබා දෙනවා මේ උදාහරණයක් වශයෙන් ඔයාලට බලා ගන්න. මෙතෙන්ට මේක දෙන්නේ මෙන්න මේ වගේ profile picture එකක් දෙනවා. about tell your story. ඉතින් මෙතෙන්ට ඔයාලට පුළුවන් ඔයාලා මේ site එකේ මොනවද කරන්නේ ඔයා ඒ හා සම්බන්ධ විස්තර ටික මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ මෙතෙන්ට පුළුවන් ඔයාලට ඔයාලගේ website එකක් ඇඩ් කරගන්න. මෙන්න මෙතෙන්ට ඔයාලා දෙන්න ඕනේ ඔයාලගේ FB page එකේ URL එක. ඉතින් ඔයාලා affiliate marketing කරන ඉඳලා ඔයාලගේ FB page එකේ URL එක දෙන්න ඕනේ. මෙතෙන්ට ඔයාලා පටලව ගන්න එපා. ඔයාලා මේ AliExpress එක විසින් generate කරලා දෙන link එක දෙන්න එපා මෙතෙන්ට. මොකද ඒ link එක දුන්නොත් එහෙම ඒ ප්‍රොඩක්ට් එක විතරයි මෙතනින් එන විසිටර් කෙනෙක්ට බලා ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලගේ FB page එකේ Facebook page එකේ URL එක මෙතෙන්ට ලබා දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන ඔයාලගේ username එක. ඒ වගේම මෙතෙන්ට පුළුවන් ඔයාලගේ email address එකක් දෙන්න. මෙතෙන්ට පුළුවන් ඔයාලගේ country code එක ලබා දෙන්න. country code එක ලබා දීලා මෙතෙන්ට ඔයාලගේ phone number එක ලබා දෙන්න පුළුවන්. ඊළඟට තියෙන ඔයාලගේ address එක ලබා දෙන්න. මෙතනින් line දෙකක් දීලා තියෙන address එක ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ city එක, ඊට පස්සේ state එක දෙන්න පුළුවන්. ඊට පස්සේ postal code එක ආයි අටක් තියෙනවා කන්ට්‍රි කියලා. දීලා save කියන එකට click කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ඔයාලා ලබා දුන්නු Gmail එකට Gmail එකක් ඇවිල්ලා ඇති confirm කරන්න කියලා. ඉතින් ඔයාලා ඒ Gmail එකට ගිහිල්ලා ඔයාලා confirm කරගන්න. ඉතින් මෙන්න එහෙම තමයි ඔයාගේ profile එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන උඩ ඔයාලා ලබා දුන්නු profile picture එක උඩ click කරාම ඔයාලගේ profile එකට ආවා. ඒක ඉතින් පේනවා. ඉතින් ඔයාලා ලබා දුන්නු profile name එක, username එක තියෙනවා. ෆලෝවර්ස්ලා ෆලෝවින් ගන්න මෙතනින් තියෙන ඉතින් තාම 0 කියලා පෙන්නන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා මේක එහෙනම් මුලින්ම බෝඩ් එකක් ක්‍රියේට් කරගන්නේ. මේකෙදි කියන්න දෙයක් තියෙනවා. අපි මේ බෝඩ් එකක් කියලා කියන්නේ ඔයා මේ සයිට් එකේ ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට් ගණනාවක එකතුවක්. ඒ වගේම තමයි පින් එකක් කියලා කියන්නේ ඔයා මේ සයිට් එකේ ප්‍රොමෝට් කරන එක අයිටම් එකක්. ඔයා දැන් මුලින්ම ක්‍රියේට් කරගන්න ඕනේ පින් එකක්. පින් ගණනාවක එකතුවකට තමයි බෝඩ් එකක් කියලා කියන්නේ. ඔයාලා ප්‍රොමෝට් කරන අයිටම් එකේ සයිස් එක අනුව, ඒ වගේම තමයි ඩිසයින් එක අනුව එහෙම ඔයාලට මේකේ බෝඩ් බෝඩ් හදාගත්ත හැකි. වෙන වෙන වශයෙන් ඔයාලට බෝඩ් හදාගත්ත හැකි. ඒ වගේම තමයි මේ බෝඩ් වලට ඇතුළත් ඔයා ඇතුළත් කරන ප්‍රොඩක්ට් එකකට තමයි පින් කියලා කිය පින් එකක් කියලා කියන්නේ. ඉතින් මේක පටලව ගන්න එපා. ඉතින් අපි බලමු මුලින්ම කොහොමද මේ බෝඩ් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා උඩ මේ සර්ච් බාර් එකට ඇවිල්ලා ඔයාලා ටයිප් කරන්න ඕනේ ඔයාලගේ AliExpress affiliate එක හරහා ඔයාලා ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට් එකේ නේම් එක හරි ටයිටල් එක හරි. එතනින් ඇතුළත් කරන්න මම ඉතින් pen drive කියලාම ගන්නම්. එන්ටර් කරාම ඔයාලට බලාගත්ත හැකි මෙන්න මේ ආකාරයට මේකේ තියෙන pins ටික අපිට බලාගත්ත හැකි. පහලට පහලට ඇවිල්ලා ඔයාලා බලන්න පුළුවන්. මේ pins ගණනාවක් තියෙනවා. ඔයාලට කැමති එකක් ඉතින් මේකෙන් select කරගත්ත හැකි. මේ site එකේ තියෙන publish කරලා තියෙන pin ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන save කියන එක උඩට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ pin save කරගන්න ඔයාගේ profile එකට. ඉතින් බලමු අපි දැන් කොහොමද මේ pin එකක් අපේ profile එකට save කරගන්නේ කියලා හරියටම. ඉතින් ඔයාලට මෙතන profile කියලා එකක් තියෙනවා නේද? අන්න එතන උඩ ඊතලයක් ඇති අන්න ඒකට click කරන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ ඔයාලා මේ තෝරගත්ත pin එකේ අදාළ name එකක් type කරන්න ඕනේ. දැන් pen drive කියලා තියෙන්නේ. ඉතින් pen drive කියලා ගැහුවාම මේ pen drive කියන එකට අදාළ keyword ටික ඔයාලට පේන වෙන්නේ මෙන්න මෙහෙම පහලට එනවා. ඉතින් ඔයාලා නිකම්ම නමක් දෙන්න නැතුව මෙන්න මේ keyword වලින් නමක් තෝරගෙන දෙන්න ඕනේ. මොකද මේ keyword වලින් තමයි මේ site එකට එන visitorලා search කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන pen drive කියලා තියෙනවා. ඉතින් මේ pen drive කියන එක උඩම මම click කරනවා. එතකොට name එක හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන create කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් board create කියලා වැටුණා. ඉතින් අපි profile එකට ගිහින් බලමු. ඉතින් ඔයාලට බලාගත්ත හැකි මෙන්න මෙතන තියෙනවා මම අර save කරගත්තේ pen drive එක board එකක් විදිහට හැදිලා. දැන් තියෙන්නේ ඔයාලට මෙන්න මේකට ඔයාලා ප්‍රොමෝට් කරන්න
බලාපොරොත්තු වෙන ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්න. ඉතින් අපිට පුළුවන් මේ අනිත් අයගේ මේ වගේ පින් ගණනාවක් මේ අපේ බෝඩ් එකට ඇතුළත් කරගන්න. ඉතින් බලමු අපි හැමනම් කොහොමද පින් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. මෙතන තියෙන ඊතලයක් ඒක ක්ලික් කරලා පුළුවන්. මෙතන තියෙනවා උඩ ක්‍රියේට් කියලා, එයාට දෙත් තියෙනවා ක්‍රියේට් පින් කියලා, අන්න ඒක උඩ ක්ලික් කරලා පුළුවන්. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඊට පස්සේ දැන් ඔයා බලන්න ඕනේ ඔයා AliExpress එකකින් ප්‍රොමෝට් කරන්න යන ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා. ඊට පස්සේ ඔයා තෝරගන්න ඕනේ ඔයා කැමති ප්‍රොඩක්ට් එක මෙතනින්. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක තියෙනවනේ, ඉතින් ඔයාට පුළුවන් මේ ටයිටල් එක මෙතනින් කොපි කරගන්න. ඔයා යන්න ඕනේ Pinterest site එකට ගිහිල්ලා මේ add your title කියන්නේ. අන්න එතෙන්ට මේ title එක paste කරන්න ඕනි. ඉතින් මෙයාලා character එහෙමත් නැත්නම් අකුරු 50කට අඩුවෙන් තමයි මෙයාලා ටයිටල් එක දෙන්න කියලා තියෙන්නේ. ඉතින් එහෙම දෙන්න ඔයා මෙතන නැත්තම් ඔයාට වෙනමම ටයිටල් එකක් ඔයා මෙතන ක්‍රියේට් කරලා දානවනම් ඒත් අවුලක් නැහැ. ඔයාට පුළුවන් එහෙම දාන්න. ඊට පස්සේ තියෙන්නේ tell everyone what your pin is about කියලා තියෙන. ඉතින් එතන මේ ඔයාලගේ pin එකේ ඇතුළත් වෙන දේවල් ගැන තමයි, ඇතුළත් වෙන ප්‍රොඩක්ට් එක ගැන තමයි මෙතනින් පොඩි description එකක් වගේ තමයි ඔයාට දෙන්න තියෙන්නේ. ඉතින් ඒකත් ඔයාලට මෙතනින්ම බලාගත්ත හැකි. මේ පහළට ගියාම ඔයාලට බලාගත්ත හැකි මෙන්න මෙතන මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධව විස්තර ටික තියෙනවා. ඉතින් ඔයාලට මේ විස්තර ටික කොපි කරගෙන ගිහිල්ලා එතන දෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා වෙනම description එකක් හදනවා නම් එහෙම හදලත් ඔයාලට දාන්න පුළුවන්. ඒ වගේ තමයි ඊළඟට තියෙනවා මේ add a destination link කියලා. ඉතින් මෙන්න එතෙන්ට දෙන්න ඕනි ඔයාලා. අපිට අලුතෙන් create වෙලා මෙතෙන්ට එනවා link එකක්. අන්නේ link එක තමයි කොපි කරගන්න ඕනි. ඒ ලින්ක් එක කොපි කරගෙන ගිහිල්ලා තමයි ඔයාලා මේ Pinterest site එකේ add destination link කියන තැනට දෙන්න ඕනේ. මෙතෙන්ට paste කරා. ඊට පස්සේ තියෙන ඔයාලට image ටික add කරගන්න මේකට. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන click කරාම වෙන image මෙතෙන්ට ඔයාලට add කරගන්න පුළුවන්. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්ට image එක add වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ product එකට අදාළ තව තව image තියෙනවා නම් මෙන්න මෙතන උඩ තියෙනවා duplicate කියලා. duplicate කෙනෙකුට ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේම තවත් pin එකක් create වෙලා යනවා duplicate එකක්. එතනින් පුළුවන් ඔයාලට මෙන්න මේ image එක උඩ තියෙනවා delete කියලා icon එක, අන්න ඒක උඩ ක්ලික් කරාම මේ image එක delete වෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් මෙතනට තව image එකක් add කරගන්න ඉස්සෙල්ල වගේම. ඉතින් බලමු අපි කොහොමද දැන් මේක publish කරන්න කියලා. ඔයා publish කරන්න ඉස්සෙල්ලා ඔයා අනිවාර්යෙන් බලන්න ඕනේ මෙතන ඔයාගේ පළ දීලා තියෙන බෝඩ් එක මොකද්ද කියලා. කියලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන අයිනේ ඩොට් එකක් තියෙනවා. අනේ ඩොට් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ එනවා මෙන්න මෙතන උඩ තියෙනවා select all කියලා. select all කියන එක ක්ලික් කරාම සියල්ලම select වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන publish කියලා තියෙනවා. අනේ ඒක උඩ ක්ලික් කරන්න. හරි, දැන් ඔයාලට බලාගත්ත හැකි මම මේ create කරගත්ත pin දෙකම මෙතෙන්ට මෙතන publish වෙලා තියෙන කියලා. ඉතින් ඔයාලට දැන් පුළුවන් ඔයාලගේ profile එකට ගිහිල්ලා බලන්න. මෙන්න මෙතන තියෙන pen drive කියලා මම අපි create කරගත්තු board එක, ඒක ඇතුළට යන්න ඕනි. මේ මම create කරගත්ත pin දෙකම මෙතෙන්ට add වෙලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද කියලා. එහෙනම් ඔයාලා මේ site එකට visitors ලා follow කරලා ගෙන්න ගන්න. search bar එකේ සෙල් අපි කිව්වා වගේ ඔයාලගේ product එකට අදාළ name එකක් type කරගෙන ඔයාලට තියෙන මෙන්න මේ pin එක උඩ click කරන්න. ඔයාලට බලාගත්ත හැකි මෙයාලගේ followers ලා ප්‍රමාණය. ඉතින් ඔයාලට මෙයාත් follow කරන්න පුළුවන්. ඒ වගේ තමයි මෙන්න මෙතන click කරාම ඉතින් ඔයාලට තියෙන මේ followers කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඉන්න අය follow කරන්න. ඔන්නම follow කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා අනිවාර්යෙන් follow back කරනවා ඔයාව. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ profile එකට ගිහිල්ලා මෙන්න මේ දිනන following කියලා එතන 26ක් ඔන්න ආකාරයෙන් තමයි Pinterest එකේ වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගැනත් ඔයාලට හොඳ පැහැදීමක් ඇති කියලා. වීඩියෝ එක අවසන් කරන්න කලින් වෙනද වගේම මතක් කරනවා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, වීඩියෝ එක හොඳයි නම් like කරන්න, ඔයාලට මොනව හරි ගැටලුවක් තියෙනවා නම් පහල comment section එකේ comment කරන්න, ඒ වගේම තමයි අනිත් අයටත් බලන්න share කරන්න කියලා. එහෙමනම් අදට ගිහින් ඉන්නම්. ඔයාලට සුබ දවසක්.